මේ ඉන්නේ නාවලපිටිය ග්‍රිඩ්ඩෝප පොලේ. නාවලපිටිය පිහිටලා තියෙන ප්‍රදේශය දන්නවා, කඳුකර ප්‍රදේශයක් මධ්‍යම පළාතේ. ඉතින් මේ පළාතේ තියෙන ජලමූලාශ්‍ර අපි දැන් පුනර්ජනනීය බලශක්තිය නම් අපේ දැක්ම අනාගතය. ඒ ජලමූලාශ්‍ර වලින් කුඩා ජලවිදුලි වලාගාර නිර්මාණය කරගන්නට පුළුවන්. හැබැයි ඒක ජාතික පද්ධතියට එකතු කරගන්න එපායි. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ නිසා ලංකා විදුලි බල මණ්ඩලය අදට නෙමෙයි අවුරුදු 15ක් 20ක් එහාට හිතලා මේ නාවලපිටිය ග්‍රිඩ් උපපලත් මේ විදිහට ස්ථාපනය කරලා තියෙනවා. ශාලවටම පේන ඇහැට එකවරම යන උපාංගය තමයි මේ තියෙන්නේ, ට්‍රාන්ස්ෆෝමරය. ඔව්. මේ මේකෙ මොකද වෙන්නේ? මේක තමයි ග්‍රිඩ් එකක හදවතු බලන උපාංගය. එතකොට මේකට අපි කියන්නේ අධිවෝල්ටිය ට්‍රාන්ස්ෆෝමර් කියලා. ඒක 31.5ක ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් අපි මෙතන සම්බන්ධ කරලා තියෙනවා. කුඩා ජලවිදුලි බලාගාර වලින් 33,000 කිලෝවෝල්ට් අධිවල රහන් ඇවිල්ලා මේ ග්‍රිඩ් එකට ආවන් පස්සේ ට්‍රාන්ස්ෆෝමරය හරහා කිලෝවෝල්ට් 132,000 බවට පරිවර්තනය කළා ටවර් ලයින් එක. ඒ කියන්නේ අධිබල විදුලි වහන් මගින් ජාතික පද්ධතිය සම්බන්ධ කරන එක ඒ කාර්යය කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරය මගින් තමයි. නාවලපිටිය ග්‍රිඩ් උපපොලේ ව්‍යාපෘති ඉංජිනේරුතුමා නයන ලේකම්වසම් මහතුමා. එතුමා අර එළියේ වැස්සෙහිඳ අපි එකතු කරගෙන ආවා ඇතුළට. හැබැයි විශේෂිත තැනකට. දැන් කියමුකෝ මේ මොකද්ද කියන්නේ? මේකට කියන්නේ අපි අපේ භාෂාවෙන් කියනවා නම් GIS කියලා. ගෑස් ඉන්සුලේටඩ් ස්විච් ගියර් කියන එක. ඒ කියන්නේ 33,000 අධි වෝල්ටේජ් ආවේ ගෑස් චේම්බර්ස් ඇතුලේ, ගෑස් සුපුරෝප කුටීර ඇතුලේ පවත්වාගෙන ඉන්න මෙතනින් තමයි. එතකොට අපිට මේ වගේ පොඩි කාමරයක් ඇතුලේ 33,000 විදුලිය අතේ ගෑන විදුලිය තියාගන්න පුළුවන්. ඒ කාමරයක් ඇතුලේ මේ වගේ අතේ ගෑන විදුලිය 33,000 ගන්න අපිට එතකොට මේවා අපිට පුළුවන් මේ වගේ ඔපරේෂන් දුරක ඉඳන් අත්‍රා මේක ඔපරේෂන් එක කොළඹ ඉඳන් කරන්න පුළුවන්. ඒ ඔපරේෂන් එක කරන වාසිය සහ ඉඩපාසුක අපි මේ ප්ලෑන් කරන්නේ අත්‍තර අවුරුදු 30කට විතර එහා. ඒතර මේ කාමර පොඩි කාමරයක් ඇතුලේ ඇතිතරම් මේ ප්‍රදේශයේ කවදා හරි අවුරුදු 30කට පස්සේ වුණත් දෙන්න විදුලි අපි ගාව පවත් ගන්න පුළුවන් වෙනවා.